ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රතිකරවන්ට වාසිදායක විදිහට අලුතෙන් එකතුණු නීතියක් තමයි ෆ්‍රී හිට් පන්දුව. පන්දු යවන්නු යවන නිපන්දු වලට දඬුවමක් විදිහට ඊළඟ පන්දුව ප්‍රතිකරවට නිදහස් පහරක් එල්ල කරන්න අවස්ථාවක් ලැබෙන එක තමයි මෙතෙන්දී වෙන්නේ. මේ විදිහට ලැබෙන දඬුවම් පන්දුව සාර්ථකවම යවපු වස් දෙනා කවුද කියලා තමයි අපි අද බලන්න හදන්නේ. සාර්ථකම ෆ්‍රී හිට් පන්දු යවන්න අතරේ පස්වෙනි තැනේ ඉන්නේ නවසීලන්තයේ ජකොබ් ඕරම්. ඕරම් ෆ්‍රී හිට් පන්දු පහක් යවලා ප්‍රතිකරවන්ට දීලා තියෙන ලකුණු 8ක් විතරයි. ඕරම් මේ පන්දු පහෙන් දෙකක් ලකුණු නොදුන් පන්දු විදිහට යවලා එක 6 පහරක් විතරයි දීලා තියෙන්නේ. මේ ප්‍රමාණය පන්දු ආරයකට සාමාන්‍යයක් විදිහට හැදුවොත් ලකුණු 9.6ක් විදිහට තමයි සටහන් වෙන්නේ. හොඳම ෆ්‍රී හිට් පන්දු යවන්න අතරේ හතරවෙනි තැනේ ඉන්නේ මොනි මොකල්. මොකල් ෆ්‍රී හිට් පන්දු 17ක් යොමු කරලා ප්‍රතිවාදීන්ට දීලා තියෙන්නේ ලකුණු 25ක් විතරයි. මොකල් ලකුණු නොදීපු පන්දු 7කුත් 6 පහර 1කුත් 4 පහර 2කුත් දීලා පන්දු ආරයකට සාමාන්‍යයක් විදිහට බලනවා නම් 8.82ක් තමයි දීලා තියෙන්නේ. මේ පන්දු යවන්න අතරේ තුන්වෙනි තැනේ ඉන්නේ පාකිස්තානයේ සොහෙල් තන්වීර්. තන්වීර් ෆ්‍රී හිට් පන්දු 16ක් යොමු කරද්දී ප්‍රතිකරු අරගෙන තියෙන්නේ ලකුණු 18ක් විතරයි. ඒ පන්දු වලින් පන්දු පහක්ම ලකුණු නොදුන් පන්දු විදිහට යවපු තන්වීර් 4 පහර 2ක් විතරයි පන්දු වලට දීලා තියෙන්නේ. පන්දු ආරයකට සාමාන්‍යයක් විදිහට බලනවා නම් ලකුණු 6.75ක් විදිහට තමයි මේ ලකුණු ප්‍රමාණය සටහන් වෙන්නේ. හොඳම ෆ්‍රී හිට් පන්දු යවන්න අතරේ දෙවෙනි තැන හිමිලා තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ මිචෙල් ජොන්සන්ට. ජොන්සන් ෆ්‍රී හිට් පන්දු පහක් යවලා ඒ පන්දු වලට ලකුණු 3ක් විතරයි දීලා තියෙන්නේ. 6-4 පහර දීලා නැති ජොන්සන් ඒ පන්දු පහෙන් 3ක් ලකුණු නොදුන් පන්දු විදිහට තමයි වාර්තා කරලා තියෙන්නේ. ඒ දක්ෂතාවය පන්දු ආරයකට සාමාන්‍යයක් විදිහට සටහන් වෙන්නේ 3.6ක් විදිහට. ෆ්‍රී හිට් පන්දු හොඳටම යවපු පන්දු යවන්න විදිහට ඉන්නේ ඇෆ්ගනිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක දවල් සදරන්. දවල් ෆ්‍රී හිට් පන්දු පහක් යොමු කරලා එතනින් පන්දු 4ක්ම ලකුණු නොදුන් පන්දු විදිහට යොමු කරලා 1 ලකුණක් විතරයි දවල් ප්‍රතිකරුවන්ට දීලා තියෙන්නේ. ඒක පන්දු ආරයක සාමාන්‍යයක් විදිහට ගත්තම සටහන් වෙන්නේ 1.2ක් විදිහට. වැරදි වෙන්න පුළුවන් ඕනෑම කෙනෙක්ට. හැබැයි මේ වැරද්ද නිසා පාඩුව අවම කරගන්නේ කොහොමද කියලා තමයි මේ පන්දු යවන්න අපිට කියලා දෙන්නේ. මේ වගේ වීඩියෝ හැමදාම බලන්න අපි channel එකත් එක්ක එකතු වෙන්න, අපි subscribe කරන්න. ඒ වගේම cricket වලට කැමති යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකා තුලින් ඔබට සුබ දවසක්.